දම් සිහනද නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මං කියවම කියන්නේ ඒ භාග්‍යවතු අරහතු ගෞතම නම්මෝ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදුවනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක දස බලධාරී වනසේක විසරද ඥානී වනසේක මහා කරුණික වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ඒ බුදු රජාණන් වහන්සේ සාදර ගෞරවයෙන් මම සරණ යමි දෙවනුවද මම සරණ යමි තෙවනුවද මම සරණ යමි සාදු අපගේ බුදු රජාණන් වහන්සේ විසින් දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස ලෝකානුකම්පාවෙන් යුතුව ඉතා පැහැදිලි ලෙස
ඉතා පිරිසිදු ලෙස පැහැදිලි වචනවලින් පැහැදිලි අර්ථවලින් චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කරන ලද්දේය. මගඵල නිවන් සුව සලසන සුගති සැප සලසන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සාදර ගෞරවයෙන් මම සරණ යමි. දෙවනුවද මම සරණ යමි. තෙවනුවද මම සරණ යමි. සාදු. අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උපන්නා වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ කොට මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය සාදර ගෞරවයෙන් මම සරණ යමි. දෙවනුවද මම සරණ යමි. තෙවනුවද මම සරණ යමි. සාදු සාදු සාදු. අපගේ සම්බුදු රජාණන් වහන්සේ දඹදිව ගයාවෙහි නිරංජරා නදිය අසබඩ
ओ अजिरासनय मत वेड सिटि कल्हि श्री संबोधिय लबन मोहते दी सेवन सलसालु जय श्री महाबोधि वहन्सेट मम नमस्कार करमी मागे नमस्कार वेवा अपगे बुदुरजानन वहन्से तिस्पस्वेनी वियेहिदी उत्तुम संबोधिय लबुसेक पंसालिस वसरक पुरा अमा महा निवन सुवय देवी मिनी सुन्हत लबा दुन्सेक असुवेनि वियेहिदि कुसिनारानुवर उपवर्तन नमो सल्वन यदि साल वृक्ष दिकांगतरहि पनवन लद्दाऊ पिरिनिवन यहनेहि वेतिर अनुपादिशेषौ परिनिर्वाण धातुवेन पिरिनिवन पावदालसेक अप बुदुरजानन वहन्से पिरिनिवन पावदाल पशु ए उतुम बुद्धु सिरुरे रंदिन कतंपन कोटे रं पियन किन वसा संदुन दर्शे यही तंपत कले कल्ही देवियंगे देवानुभावेन ए संदुंदरसे ये गिनिये विलगते आहसिन वस्वन लदे सुवंद पेन वरुसाविन दरसेय निवीगिय विट रंदिन हर बेलू कल्ही देतिस महापुरिस लकुनिन बेबलीगियाऊ आशीरिमत बुद्ध बंधवेनुवट द्रोण अटक पमनऊ सर्वज्ञ धातुन वहन्सेला ए रंदिने वेडहुन्सेक बंबलो वेड सिटिन देवलो वेड सिटिन मनुलो वेड सिटिन
ස්වර්ණමාලි මහා සෑයෙහි වැඩ සිටින සියලු ලක් පොළොවෙහි වැඩ සිටින සියලු සර්වඥ ධාතුන් වහන්සේලාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට. සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට. සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංගරුවනට. සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට. සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. දකුණු ලකට ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව විසිරුවා හැරීමේ උතුම් පුණ්‍ය කර්මයට වැඩමවව දාල ගරුතර මහා සංඝරත්නින් අවසරයි. සදහවත් පින්වතුනි, අපි මේ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ සියලු දෙනාට ගෞතම අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට තේරෙන භාෂාවෙන් පැහැදිලිව නිර්මලව ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයටම කියා දීමයි. එහෙම කියා දීලා ඔබේ හිතේ පැහැදීමක් ඇති වුණොත් ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති නොවි කියා දෙන්න මං ගැන පැහැදුනොත් වැරදි. ඇයි? අපේ ඉලක්කේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා දීමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන සිත හරි විදියට පැහැදුනොත් දෙවෙනි පැහැදීම ඇති වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන පැහැදීම ඇති වෙනවා. ධර්මය ගැන හරියට පැහැදුනොත් ඊළඟට පැහැදීම ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැනයි. ඒ ශ්‍රාවක සංඝරත්නය ගැනත් හරි පිළිවෙලට ඇති නොවුනොත් වරදිනවා. ශ්‍රාවක සංඝරත්නය ගැන අපි ඇති කරගන්නේ ශ්‍රාවක සංඝරත්නයේ අග්‍රතැන ඉඳලා. ශ්‍රාවක සංඝරත්නයේ අග්‍රස්ථානයේ වැඩ සිටියේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ඊළඟට මහා කස්සප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා. ඊළඟට පැහැදීම ඇති වෙන්න ඕනේ ඔබට මිහිඳු මහරහතන් වහන්සේ ගැන. එහෙම පැහැදීම ඇති වෙලා
අන්තිමට පහා දින්න ඕනේ අනේ මේවා අපිට මේ ස්වාමීන් වහන්සේ කියා දීපේක කොච්චර ලොකු දෙයක්ද කියලා එහෙමයි වෙන්න ඕනේ එහෙම නැතුව අනේ මේ ස්වාමින් වහන්සේ පහළ වෙලා අපිට මේ කරපු දේ කියලා කිව්වොත් ඒක පූජාණං ඒ කියන්නේ ඒක නිකම් බොරු කතාවක් ඒක ස්ථිර පැහැදීමකට අයිති නැහැ ස්ථිර පැහැදීම ඇති වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන ශ්‍රාවක සංඝරත්නය ගැන එතකොට ඒකෙදී අපිට බුදුරජාණන් වහන්සේ ගැන හිත පහද ගන්නට උපකාරී වෙන්නේ උන්වහන්සේ වදාළ ධර්මයයි. ඉතින් පින්වත්නි අපි මම අද ඔබට කල්පනා කළේ මේ අලුතෙන්ම මේ විකාශයක් වෙන නිසා වැදගත් කරුණු කිහිපයක් කියන්න ඕනේ කියලා. සමහර විට මේ සද්ධා නාලිකාවෙන් බණ අහනවා ගිවල් වල ඉන්නවා ලෙඩ වෙච්ච අම්මලා. ඊළඟට ඇවිද ගන්න බැරි අය. ඊළඟට රෝගීන් ඒ වගේ ගොඩක් අය ඉන්නවා ගෙදරට වෙලා. එතකොට සමහර විට ගෙදර ඉන්නේ මේ ගෙවල් දොරවල් ඉඩ කඩන් වැටවල් මායින් එක්කෝවා අල්ලගෙන. එහෙම නැත්තං ඉන්නේ තමන්ට දරුවෝ සැලකුවේ නෑ මට අසවල් දේ ලැබුන්නේ නෑ මට මෙහෙම වුණා කියක එක්කෝ ඒක අල්ලගෙන. එහෙම නැත්තං ඉන්නේ අනේ මගේ ළමයි පිටරට තාම ආවිනේ මාව බලන්න ආවිනේ කියලා ඒක අල්ලන්. එතකොට එහෙම අල්ලගෙන ඉන්න අයට මේ ධර්ම කාරණාවක් ලැබුණොත් අර වැරදි අල්ලගෙන හිටපු අතරලා ධර්මය අල්ලගන්න අවස්ථාවක් ලැබුණොත් දැන් මේ ලෝකේ තත්ත්වයේ අනුව පින්වත්නි එක්කෙනෙක් සුගති යනවා කියන්නේත් මහා විශාල එකක්. ඒ තරම් අමාරුයි. ඉතින් ඒ නිසා පින්වත්නි අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේ අපිට වදාරලා මිත්‍යා දෘෂ්ටි සම්මා දිට්ඨි කියලා දෙකක්. මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි දැක්ම. සම්මා දිට්ඨි කියන්නේ නිවැරදි දැක්ම. මේ අපි වැරදි දැක්ම නිවැරදි දැක්ම කියන දෙකෙන් එකකට අපි කවුරු හරි අපි මේ වැටිලා ඉන්නේ. එක්ක කෙනෙක් ඉන්නවා වැරදි දැක්මක. එහෙම නැත්නම් ඉන්නවා නිවැරදි දැක්මේ. මේ වැරදි දැක්මට හේතු වෙන්නේ බාහිරින් ලැබෙන දැනුමයි අභ්‍යන්තරයේ තියෙන වැරදි චින්තනයයි. බාහිරින් ලැබෙන දැනුමට සෙට් වෙන්න අභ්‍යන්තරිත වැරදි චින්තනයක් තිබ්බොත් මිසදිටුව හිතේ පහළ වෙනවා. දැන් අපි ගත්තොත් කවුරු හරි කියනවා නෑ නෑ මේක මේ මරණින් මත්තේ උපතක් නෑ. මේ ඉන්නකම් කාලා බීලා ඉඳ තියෙන්නේ. මරණින් පස්සේ මේ පරලොවක් මුකුත් නෑ ඕන විදිහට හිටපන් කියනවා. හරි ශෝක්නේ කියලා ඔන්න තමන්ගේ චින්තනෙට ගැළපෙනවා ඒක. ඒ ගැළපිලා ඔන්න ඒක වැළඳ ගන්නවා. ඒ මොකද්ද? වැරදි දැක්ම. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා කියා දෙනවා මේ කෙලවරක් නැති සංසාරේ අපි බොහොම භයානක ගමනක් මේ යන්නේ. මේ යන අතරේ අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් සතර අපාය වැටි වැටි යන්න වෙනවා. මේ නිසා මේකෙන් බේරෙන්න නම් අපිට පින්පව් ගැන විශ්වාසී, මෙලොව පරලොව ගැන විශ්වාසී, බුදුවරේ පහළ වෙලා මේ ධර්මය කිව්වා කියන අදහස ඇති වෙන්න ඕනේ කියලා විස්තරයක් කියනවා. මේ විස්තරය තහඬ ලැබෙනවා. ඒතර කලින් එකත් අපිට අහන්න ලැබෙනවා. මේකත් අපිට අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකට අපි හිතනවා මේක නම් හරි කතාව. මේක නම් හරි. කියලා ඔන්න අපි ඒ විදිහට හිතන්න ගන්නවා. ඒකට කියනවා නිවැරදි දැක්ම කියලා. සම්මා දිට්ඨිය කියලා. මේ දෙකෙන් එකකට අපි යනවා. සම්මා දිට්ඨියෙන් යුක්ත වුණොත් සම්මා දිට්ඨියෙන් යුක්ත වෙච්ච කෙනාට හැමතිස්සෙම අවස්ථාවක් තියෙනවා
තමන්ගේ ජීවිතේ බේර ගන්නට. එහෙම නැත්තම් මිනිස්සෙකුට අවස්ථාවක් නැහැ. මම ඔබට මේකට තවත් තේරුම් ගන්න එකක් කියන්නම්. ඔබ දන්නවනේ දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගැන ඔබ විස්තර අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේට මේ මහා මායා බිසවුන් වහන්සේගේ කුසෙයි පිළිසිඳ ගන්නට කලින් වැඩ හිටියේ කොයි ලෝකෙද? කොහෙද වැඩ හිටියේ? තුසිත ලෝකේ. තනියමද? එතකොට පෙරම්පුරද්දි කවුරුවත් එකතු වෙලා නැද්ද ඒ ගමනට? ලොකු පිරිසක් එකතු වුණා. ඒගොල්ලොත් හිටියේ කාලෙෙද්දී දෙවියන් අතරේ. ඔය අපිට මේ බණ පොත් කියවද්දී සූත දේශනා කියවද්දී අපිට හරියට කියවන්න ලැබෙනවා දිවි ලෝකෙන් චුත වෙවි මනුස්ස ලෝකෙට ආවා කියලා. එහෙනම් සම්බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙද්දී තියෙන ඒක මේ ලෝකේ තියෙන සබහාදාමට අයත් එකක්. ඒ කියන්නේ කවුරුවත් කරලා නෙමෙයි මේක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට උන්වහන්සේත් එක්ක පෙරම්පුරන්ට එකතු වෙච්ච බුදු පිරිස හිටියේ කොහෙද? එතකොට දෙවියන් අතර. එක්කෝ චාතු මහරජිකේ, එක්කෝ තවුතිසාවේ, එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ, ওই වගේ ලෝකවල හිටියේ. එතකොට එයාලා ඒ ලෝකවලින් චුත වෙවි උපන්නේ මධ්‍ය මණ්ඩලෙ වැඩිපුර. මධ්‍ය මණ්ඩලෙ කිව්වේ දඹදිව. ඒ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩම කරපු ප්‍රදේශයක් තියෙනවා. අපි ගත්තොත් රජගහ නුවර, එතකොට අංග ජනපදයේ, මගධ ජනපදයේ, ඊළඟට කාසි, කෝසල, මල්ල කියන මේ ජනපද තියෙන්නේ. ජනපදවල තමයි බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින්නේ. එතකොට මේ අය ගිහිල්ලා උපදින්නේ කොහෙද? ඒ ප්‍රදේශයේ. ඒ චාරිකාවේ වඩින ප්‍රදේශයේ තමයි මිනිස් පවුල්වල උපදින්නේ. එතකොට ඒ අයට ධර්මය අහන්න ලැබෙනවද නැද්ද? ලැබෙනවා. රහතන් වහන්සේලා ඒ ප්‍රදේශයේ වඩින්නේ නැද්ද? වඩිනවා. ඒ ප්‍රදේශයට කියනවා මධ්‍ය මණ්ඩලය කියලා. බුදුරජාණන් වහන්සේ දැන් අපි කවුද? දැන් ওই බුද්ධගයාව, කුසිනාගර, ඊළඟ ශ්‍රාවස්ති, අපි කියන්නේ වාරණාසි, මේ පළාත් ඔක්කොම මධ්‍ය මණ්ඩලෙ. එතකොට මේ මධ්‍ය මණ්ඩලයේ තමයි මිනිස්සු ඇවිත් උපදින්නේ. කොහෙන් චුත වෙන අය උපදින්නේ? දෙවියන් අතරින් චුත වෙන අය. දෙවියන් අතරින් චුත වෙන අය මනුස්ස ලෝකේ ඇවිත් උපදිනකොට දෙවියන්ගෙත් උපකාර නැද්ද? ඇයි? ඒගොල්ලන්ගේ ඥාතිනේ දැන් මනුස්ස ලෝකේ ඉන්නේ. එතකොට දෙවිවරුත් ඇවිල්ලා උදව් කරනවා. දෙවිවරු ඇවිල්ලා උදව් කරනවා ඒගොල්ලන්ට මාර්ගය සලස්ස ගන්න. එතකොට මේ පිරිස වේගෙන් කොටසක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුළු වෙනවා. තව කොටසක් මේ අප උපස්ථාන කරනවා, බණ අහනවා, ගිහි ජීවිතය ගතන කොටස මාර්ගඵල ලබනවා. මාර්ගඵල අවබෝධ කරගන්න බැරුව කුසල් වඩන අය ආයේ දිවියන් අතරට යනවා. එහෙම තමයි උනේ. ඒ කාලේ උනේ මේ විදිහට. එතකොට දෙවියන් දිවි ලෝකේ ඉඳලා ඇවිල්ලා පිරිස උන්න නිවන් අවබෝධ කරගෙන ගියා. දිවි ලෝකේ පිරිස අඩුවේගෙන ගියා. අවුරුදු බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 500ක් විතර ගියාට පස්සේ. ඒ කියන්නේ දිගටම රහතන් වහන්සේගේ પરම්පරාවක් ආවා. ඒ රහත් පරපුර අවුරුදු 500ක් විතර යනකට වෙනස් වෙලා ඊට පස්සේ ඔබ අහලා ඇති මහායානය කියලා එකක් දඹදිව ඇති වුණා. මහායානය කියලා කියන්නේ අපිට මේ ශ්‍රාවකෙක් වෙලා මාර්ගඵල ලබන්න ඕනේ. අපි කවුරුත් බුදු වෙමු. අපි කවුරුත් බෝධිසත්වයෝ බවට පත් වෙමු කියලා උගන්වන එකක්. නිර්මල ධර්මයක් අහපු නැති කෙනෙකුට අපි කිව්වොත් අපි සියලු දෙනා බෝධිසත්වයෝ වෙන්න කියලා ඕගොල්ලන්ට කිව්වත් සාදු කියයි. අපි කිව්වොත් එහෙම සියලු දෙනා මේ පාරමී පුරණ බෝසත් දරුවෝ වෙත්වා කියලා ඕගොල්ලන්ට කිව්වොත් මිසදිටුව සම්මාදිට්ඨිය හොයාගන්න බැරි වුණොත්
ආර්ධික කුසල සාදු කියලා අනුමෝදන් වෙන්නේ නැද්ද? අනුමෝදන් වෙනවා. දන්නේ නැහැ. අහං එහෙම පිරිසක් පහළ වුණා. බලන්න පින්වත්නි, අපේ වාසනාව මෙරටේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 230 ගණනකින් 236ක් වගේ කාලෙකදී තමයි මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට වැඩම කළේ. එතකොට මේ රටට වැඩම කළේ රහතන් වහන්සේ නමකගෙන් නිර්මල ධර්මයක්. එතකොට ටිබෙට් වගේ රටවලට ගියේ නාලන්දාවෙන් මන්තරකාර යුගයේ. ටිබෙට් රටට ගියේ මන්තර. එතකොට නාලන්දාවේ පద్ම සම්භව ඔය ඊළඟට දීපංකර ශ්‍රී ඥාන කියන ඔය එක හාමුදුරුවරු මහා මන්තරකාරයෝ. ඒගොල්ලෝ තමයි ටිබෙට් රටට ගියේ. එතකොට අද ටිබෙටේ මොනවද තියෙන්නේ? මන්තර. එතනින් තමයි චීනෙට ගියේ. එතනින් තමයි ජපානෙට ගියේ. කොරියාවට ගියේ. ඒ ඔක්කොම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මිසක් මේ චතුරාර්ය සත්‍ය මුකුත් නැහැ. එතකොට ඒ ලොකු හාමුදුරුවන්ගේ අතර එක නමක් හිටිය ඔයගොල්ලෝ අහලා ඇති, නාගර්ජුන කියලා. දවසක් ඒ හාමුදුරුවෝ බණ කීකින් දෙද්දී දැකලා තියෙනවා මේ බණ ඉවර වුණාම මේ තරුණයෝ දෙන්නේ පොළවේ ගිලිනවා. දැක්කට පස්සේ පසුවදා මේ දින්න මාක් කරගෙන හිටියම ඒ දින්න ආයෙමත් බණ අහන්න ඇවිල්ලා එන්න කිව්වා. අද ඔයගොල්ලෝ මේ පොළොවේ ගිලුණනේ, ඇත කියන්නේ ඔයාලා කොහෙද කියලා ඇහුවා. අනේ අපි නාගලෝකෙන් ආවි කිව්වා. ඊට පස්සේ ඇහුවා නාගලෝකේ මොනවද තියෙන්නේ කියලා. එහෙත් ධර්මයේ තියෙනවා කිව්වා. නාගලෝකේ කියන්නේ පින්වත්නි අපායක්. ඒක අයිති තිරිසන් අපායට. දැන් ඔය ඔබ දන්නවා ඇති මේ ටෙලිග්‍රාම්ස් වල යන්නේ ප්‍රේම දඩියම එක එක ඒවා. එවෙ නයි නයි වෙනෝනේ ලස්සන කිල්ලෝ. කොල්ලෝ නයි කොල්ලෝ වෙනවා, කොල්ලෝ නයි වෙනවා. මේවා දැක්ක ගමන් සාමාන්‍ය ළමයින්ට හිතෙනවා ෂා නාගලු කියන්නේ එත්නම්. හිත පිහිටන්නේ කොහේද? නාගලෝකේ. හිත පිහිටන්නේ කොහේද? තිරිසං අපායේ. එදකොට නාගර්ජුන හාමුදුරුවෝ කිව්වා ෂා නාගලෝ කියන්න පුළුවන්ද කියලා. එතනකෝ අපි ගිහිල්ලා නාරජ්ජුරුවන්ගෙන් අහගෙන ඉන්නම් කිව්වා විස්තරේ. පහුවද ඇවිල්ලා ආයි කිව්වා අරගොල්ලෝ, ස්වාමීනි නාගරජ්ජුරුව කියනවා ඔයාට එහෙ එන්න කියලා. දැන් කොහෙද දෙන්න කියන්නේ? නාග ලෝකෙට. හා මං ඉන්නම් කිව්වා. නාග ලෝකෙට ගියා. ඉගෙනුවා තර්ක කිරීම. තර්ක කර කර මේ මුකුත් නෑ, ශූන්‍යයි ශූන්‍යයි කිය කී ඉගෙනුවා ශූන්‍යතාවාදී. ඒක කොහෙන්ද ආවේ එතකොට? නාග ලෝකෙන්. ඒකට තමයි ප්‍රඥා පාරමිතා කියලා කියන්නේ. ඒක එතකොට භාග්‍යතුන් වහන්සේ කාගේ කවුද? සත්තා දේව මනුස්සානම් දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ මිසක් නාගෙන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ නෙමෙයි. එහෙනම් ධර්මයේ දැනගන්න නම් හරි කෙනෙක් යන්න ඕනේ කොහැටද? එක්කෝ යන්න ඕනේ දිවි ලෝකෙට, එක්කෝ යන්න ඕනේ බ්‍රහ්ම ලෝකෙට. ගියේ කොහෙටද? නාග ලෝකෙට. ඉතින් මේ හම්බ වුණා ධර්මයක්, ඒ ශ්ලෝක ලක්ෂ ගණන් මේ හාඳුරු ආයි නාග ලෝකෙ ඉඳලා ඇවිල්ලා ශ්ලෝක ලක්ෂ ගණන් පොත්වල ලියනවා. ලීලී වාද කරනවා. අන්තිමට මොකද වුනේ? ධර්මයේ හොයාගන්න බැරුව ගියා. ධර්මය අවුල් වුණා. ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ විනාශ කළා. මේ විනාශ කළා, මේක ශූන්‍යයි, මේක සත්‍යයේ පුද්ගලෙක් මුකුත් නැහැ කිය කියා, අනාත්මයි කිය කියා අමුතුම එකක් කර කර මේ මාර්ගඵල ලබන්න තිබිච්ච අවස්ථාවල් මිනිසුන්ට එහෙමම නැති වුණා. ආන් ඒක කියනවා ශාසනේ වෙනසුණා කියලා. එතකොට ශාසනේ වෙනසෙන්ද ලොකු දායකත්වයක් දීලා තියෙනවා නාග ලෝකෙන්. ඉතින් මම කිව්වේ ඔබට
බුද්ධ කාලේ දෙවිවරුනේ මනස ලෝකයට ආවේ වැඩිපුර. ඒ වගේම දෙවිවරු මේ ශාසනයට උදව් කළා. කොහොමද උදව් කළේ? දෙවිවරු ඇවිල්ලා මංගල කාරණා හෙව බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ මිනිස්සු දෙවියොත් මංගල කාරණා හොයනවා. මංගල කාරණා මොනවාද? එතකොට මේ ප්‍රශ්නේ ඇහුවේ කවුද? දෙවි කෙනෙක් ඇහුවේ. එක ණයෙක් ප්‍රශ්නයක් අහලා නැහැ. එතකොට දෙවි කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නය ඇහුවා. එතකොට බුදුරජාන් වහන්සේ 38ක් මංගල කාරණා දේශනා කළා. දෙවිවරු ඇහුවා පරිහානි කරුණු. පිරිහින්නේ කොහොමද? පරාභව සූත්‍රයේ. ඇයි හේතුව පිරිහිම වළක්වන්න. පිරිහිම වැළකුණොත් ආයේ එයාට දෙවි ලෝකෙ ඉන්න උදව්ව තියෙනවා. ඒ උදව්ව ලබා දෙන්න. දෙවිවරු ගොඩාක් උදව් කළා තියෙනවා. දේවතා සංයුත්ත කියවද්දී, දේව පුත්‍ර සංයුත්ත කියවද්දී, අපිට බ්‍රහ්ම සංයුත්ත කියවද්දී අපිට ඉගෙන ගන්න ලැබෙනවා. දෙවිවරු උදව් කළා. එතකොට පින්වත්නි, කාලයාගේ ඇවෑමෙන් දිවි ලෝකෙන පිරිස අඩු වුණා. ඊට පස්සේ එන්නේ ඇත්තේ කොයි ලෝකෙන්ද? ද ඊට පස්සේ ධර්මය කියලා ඉගෙන ගන්න කට්ටිය ගියේ කොයි ලෝකෙටද? දිව්‍ය ලෝකෙට නෙමෙයි ගියේ, නාග ලෝකෙට ගියේ. එහෙනම් ඊට පස්සේ චුත වෙවි ආවේ නයි. නයි තමයි චුත වෙවි මනුස්ස ලෝකෙට ආවේ. නයින්ගේ ස්වභාවය මොකද්ද? උඩින් එක යටින් එක. වෙස් මූණු දිව දෙක. වර්තමාන මනුස්සයන්ගේ නයි ගති නැද්ද? තිනෝනේ ඍජු නෑ. එක්මන්ට සැකයට භාජනය වෙනවා. විශ්වාසයේ බලවත් නෑ. සිසරණේ ඍජුව පිහිටන්න බෑ. ඕන කෙනෙකුට රවට්ටන්න පුළුවන්. ඕන වෙලාවක පුස් ගාලා දේවල් රිංගනවා. මෙහි බැරි නම් තිරුපති හරි රිංගනවා. දැන් අපේ රටේ නායකයෙක් තේමනේ, දැන් බුද්ධ ශාසනයක කතා කරනවා. යන්නේ කොහේද? තිරුපති. තිසරණේ නෑනේ. එතකොට නයි. එතකොට බලන්න, මේ දිව්‍ය ලෝකෙන් එන පිරිස හිටියොත් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ සරණ යාම හිතට වදිනවා ඒගොල්ලන්ගේ. ඒ පිරිස සරණ ගියොත් ගියාමයි. ඒ පිරිස දිවි පුදා සරණ යනවා. ඇයි හේතුව? ආයමත් ආපු තැනට යන්න. නයි මනුස ලෝකෙට එනවා. ඒගොල්ලෝ චංචලයි. ඒගොල්ලෝ ඍජු නෑ. වංචනිකයි. උඩින් එකයි අටින් එකයි. ඒගොල්ලොත් යනවා හිටපු තැනටම. කොහෙට යන්නේ? ආයේ නාග ලෝකෙට යනවා. නාග ලෝකෙ කියන්නේ තිරිසං අපාය. සාමාන්‍ය මිනිස්සුගෙන් ඇහුවොත් නාගලෝකෙ උපදින්න හරි ආසයි. හරි ආකර්ශනීයයි. නයි නයි විදිහට නටනවා මිනිස්සු පෙනේ හද හද. ඒ ඔබ හිතන්නේ එතකොට මේ මිනිස්සු විතරක් කරනවා කියලාද? නැහැ. නයි එනවා. මිනිසුත් එකට ජීවත් වෙන්නේ. මෙහෙනම් ටිකක් අඩුයි. ඉන්දියාවේ නම් මිනිස්සු නයි අඳුන ගන්න බැරි තරම්. එච්චරටම එකට ජීවත් වෙන්නේ. ඒ නිසා පින්වත්නි, මේ කාලේ ධර්ම මාර්ගයේ යාමේදී අපිට බුදුරජාණන් වහන්සේගේ කාලයට වඩා වෙනස් සද්දකින් සහිතයි. වෙනස් පරිසර සහිතයි. එතකොට වෙනස් පරිසරයක් නම් තියෙන්නේ. ඒකදී අපිට මේ ධර්මීය පුරුදු කිරිල්ලේදී අපි මේ හැඟීමකට ආවේගයකටපත් වෙලා අපිට මේක කරන්න බුද්ධ කාලේ වගේ බෑ. මම ඔබට අද මම කල්පනා කළා මේ ධර්මයේ කාරණේදී මම මේ වටපිටාව විස්තර කරන්නේ ඒකයි. මොකද මේක දන්නේ නැත්තම් අවුල් වෙන්න තියෙන අවස්ථාව වැඩි. දැන් අපි ගත්තොත් ඔන්න මම උනත් ධර්මයේ පටන් ගත්තේ මීට අවුරුදු 25කට 30කට කලින්. ධර්මයේ හොඳට ඉගෙන ගන්න පටන් ගත්තේ.
එතකොට මේ ඒ පටන් ගනිද්දී අපි දන්නේ නැහැ. දැන් ඔන්න අපි කියමු ඔන්න අපිට ඕනි ඉක්මනට ධර්මයේ අවබෝධ කරගන්න ඕන ආශාවක් ඇති වෙනවා. ඇති වෙලා ඔන්න අපි එක එක තැන්වල යනවා. මං එක තැනකට ගියාම එතන ආචිලත් රහත් වෙලා. ඒක ආච කෙනෙක් කිව්වා මේ ඒක ලස්සන කියන්නේ ඒක ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැතිකම ඒක. ඒක ආච කෙනෙක් කිව්වා මං නම් දැන් තුන්වෙනි ස්ටෙප් එකේ කිව්වා. තව ආච කෙනෙක් කිව්වා මං නම් දැන් ඔක්කොම කරගෙන කිව්වා. ඇයි මෙහෙම වෙන්නේ? ඉතින් මමත් හිතුවේ හැබැයිටම මේගොල්ලෝ ඔක්කොම ධර්මාබෝධ කළා තමයි කියලා. එතකොට මං හිටපු දැන් ඒක උපාසක මහත්තය හිටියේ උපාසක මහත්තය රහත් වුණා. ඊට පස්සේ මං ඉතින් උපාසක මහත්තය දැන් නිරෝධ සම්පදයට සමවදිනවා. මුකුත් නැහැ. ඇත්තෙන්ම සෝවාන් විලක් නැහැ. එතකොට ධර්මය අපි දැන නොගෙන සිටිනකොට අපේ හදිස්සිය විතරයි තියෙන්නේ. ඒ හදිස්සියට වුණා කරන ආකාරයට අපේ හිතක් මවලා දෙනවා. හිත මවලා දුන්නාට පස්සේ ඊට පස්සේ එතන දැන් අපි හිටපු තැන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන නෙමෙයි. ධර්මය ගැන නෙමෙයි. ශ්‍රාවක සංඝයා ගැන නෙමෙයි. අනේ මේ ස්වාමීන් වහන්සේ අපි බේරුවා. එතන කවුද බේරලා තියෙන්නේ? අර මාර්ගඵල දීපු ස්වාමීන් වහන්සේ තමයි අපි බේරුවේ. අනේ අපි සතර අපායේ වැටි වැටි යන යමෙන් හිටියේ අපි අර උන්වහන්සේ බේරුවානේ. ඊට පස්සේ දීපල ඕන එකක් දෙන්න ලෑස්ති. ඒ මොකද හේතුව? සතර අපායෙන් බේරුවා කියලා. උන්වහන්සේත් හිතන් ඉන්නේ බේරුවා කියලා. උඹල සංසාර යමින් හිටපුවයි මමයි බේරුවේ කියනවා. නමුත් බැලුවාම දෙපැත්තටම වැරදිලා. ඔය වගේ වලවල් වල වැටි වැටි තමයි මම ධර්මය ඉගෙන ගත්තේ. තව කාලයක් ගිහිලා ඉතින් දැන් අපි ධර්මය ඉගෙන ගත්ත පමණින් දැන් මම ඒක කියන්න හදන්නේ අපේ හිතේ සැකේ නැති වෙන්නේ. දැන් පින්වත්නි මේ ධර්මයේ යනකොට අපිට හානි වෙන කරුණු තුනක් අපි තද ලෙස බැඳිලා ඉන්නවා. එකක් තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මට පුළුවන්, මට තේරෙනවා, මම දන්නවා, මට මේක කරගෙන යන්න පුළුවන්, මට ප්‍රශ්නයක් නැහැ කියලා හැමතිස්සෙම තමන්ගේ හිතේ ඇතිවෙන උඩඟුකම. මේක හරහා තමයි ගොඩාක් මේ අර්බුද ඇති වෙන්නේ. සක්කාය දිට්ඨිය. ඊළඟ එකේ එනවා විචිකිච්ඡා. ඒ කිව්වේ ටික දවසක් යනකොට මේකේ සැකිය හට ගන්නවා. සැකිය හට ගන්නකොට ඇති වෙනවා මෙහෙම කළා හරියන්නේ එකක් නැහැ. එතකොට අපි වටපිට බලද්දී එක එක කෙනා එක එක ඒවා කියනවා. ආ මේ අසවල් තැනට යන්න, අසවල් තැනට යන්න, අසවල් තැනට යන්න කී කී කියනවා. එතකොට මොකද කියන්නේ ගිහිල්ලා ඒ කීකී කියන්නේ කියනවා කරනවා. එතකොට සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලපත පරාමාසය කියන තුනට සාමාන්‍ය සත්වයා බැඳිලා ඉන්නේ. ධර්මය ඉගෙන ගත්ත පමණින් ඒක නැති වෙන්නේ නැහැ. එහෙනම් ධර්මය ඉගෙන ගත්ත පමණින් ඒක නැති වෙන්නේ නැත්නම් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක නැති වෙන්නේ කොහොමද කියලා අපි ඒක නැති කරගන්න කියලා අපි ඉක්මනට හදිසි අවස්ථාවලට ඔන්න අපි යනවා. එක්කෝ ආරණ්‍ය, එක්කෝ භාවනා මධ්‍යස්ථාන, එක්කෝ භාවනා ආයතන, එක්කෝ ධර්ම භාවනා උගන්නන. දැන් මේ කොහෙට හරි අපි යනවා. ගියපු ගමන් එතනින් අපි ගත්තොත් ඔන්න මගපල දෙනවා කියලා. ඔන්න ඊට පස්සේ අපි දන්නේ නැහැ සක්කාය දිට්ඨිය කියන්නේ කොහොමද නැති වෙන්නේ, විචිකිච්ඡා කොහොමද නැති වෙන්නේ, සීලපත පරාමාස කොහොමද නැති වෙන්නේ දන්නේ. එතකොට මොනවා හරි භාවනා අත්දැකීමක් කියනවා මෙන්න මෙහෙම කරගෙන යනකොට නැති වෙනවා කියලා. ඉතින් අපි හිතෙන් සතුටු වෙලා ඉන්නවා. අනේ මං දැන් එහෙනම් සංසාරේ සතර අපායෙන් මිදුණා කියලා. ආන් එහෙම අපිට මේ රැවටි රැවටි තමයි මේ කාලේ
මේ කාලේ බොහෝ දෙනෙක් කියන්නේ මාත් එහෙම තමයි ගියේ. එතකොට එහෙම රැවටි රැවටි යනකොට ඉතින් අපිට එක එක අයත් එක්ක මේක අහන්න ලැබෙනවා, ආශ්‍රය කරන්න ලැබෙනවා. එක අම්මකෙනෙක් මට කිව්වා, අනේ ඒ අම්මා ඒ මේක කියන වෙලාවෙත් ඇඬුව කඳුලි. ඇයි කියලා හෙව්වා. අනේ මම මේ සෝවාන් වෙන්න තිබිච්ච අවස්ථාව නැති කරගත්තා කිව්වා. මං ඒක කොහොමද කියලා. අනේ මං ගියා භාවනා වැඩසටහනකට, මගේ කකුල් දෙක මන් නවන් හිටියේ, මට ඉන්න බෑ කැක්කම යාන්තම් කකුල හෙල්ලුවා කිව්වා. එතකොට ඒ හාඳුර කිව්වා කිව්වා කමට අංගන්න ගියපෙල මම බලන් හිටියේ, අයියෝ කකුල හෙල්ලුවානේ මේ සෝවාන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කකුල හෙල්ලුව නැතුව ගියා කිව්වා. දැන් යම්ම හිතාගෙන ඉන්නවා, අනේ මං සෝවාන් වෙන්න තිබිච්ච අවස්ථාව මම මේ කකුල හෙල්ලීම නිසා මට අහිමි වුණා. එතකොට මෙහෙම දේවල් අපිට අහන්න ලැබෙනකොට මොකද්ද මේ ධර්මයේ අවුලක් නැහැ? එතකොට ප්‍රායෝගිකත්වයේ අවුලක් නැද්ද? අවුලක් තියෙනවා. මේ අවුල බොර වතුරක්. බොර වතුරේ ඕන දෙයක් කරන්න පුළුවන්. මේ බොර වතුර පෑදෙන්නේ නැහැ. තව බොර වෙයි. ඉස්සරහටත් බොර වෙයි, පෑදෙන්නේ නැහැ. එක අවුලක් තව කෙනෙක් කියන්නේ, තව අවුලක් තව කෙනෙක් කියයි, තව අවුලක් තව කෙනෙක් කියයි. ඒක තමයි බොර වතුරේ ස්වභාවය. හැමතැනම පිදුල් ලබන්නේ සක්කාය දිට්ඨියයි. සක්කාය දිට්ඨි නැතිවීම නෙමෙයි. ඉතින් මේ தත්ති මත පින්වත්නි, මම ඔබට මේ කියන්න හදන්නේ, මේ අපට තිසරණයේ මනාකොට ආරක්ෂා කරගෙන, ඔබට මතකද මම මේ දැන් දිගටම මේ මෑත භාගයේ කිව්වේ, පුළුවන් නම් මෙතනින් බේරිලා දෙවියන් අතරට යන්න. පුළුවන් නම් මෙතනින් බේරිලා දෙවියන් අතරට යන්න කියලා. ඒකත් ලේසි නෑ. දෙවියන් අතරට යන එකත් ලේසි නැත්තම් මගපල ලේසිද? සතරපායින් මුදවලා මාර්ගයේ පිහිටවන්නේ ධර්මෙන්. ඒක අයිති බුදුරජාණන් වහන්සේට. ඒක පුද්ගලිකුට දෙන්න බෑ. එතකොට ඒව අපිට තේරුම් ගන්න ගොඩාක් කල් ගියා. දැන් මුල් කාලේ මට තේරුණෙත් නෑ. මං කිව්වේ මහමෙවනව හදන්න ඉස්සෙල්ලා මුල් කාලේ ඔය අපි ධර්මයේ ඉගෙන ගන්න එහෙට මෙහෙට යනවා. යනකට ඉතින් අපිට හිතෙන්නේ අනේ මේ හරි ලීසි එකක් කියලා. මේ බලන් ඉඳි උදේ ඉන්නව හවස රහත් වෙලා. ඊට පස්සේ ඒක දැනග වුණා, භාවනා කරන්න ආවා, ගෑන් ළමේ රහත් වුණා. ඊට පස්සේ නායකවරු කිව්වා දැන් කෙල්ල රහත්, ගෙදරට කියාපන් කිව්වා. ගෙදරට කතා කරලා කිව්වන් පස්සේ ගෙදර අය අඬාගෙන ආවා. මම කියන්න අදහස් කරපුවා නෙමෙයි මේවා. මං හිතුවා මේවා දැනගන්න ඕන කියලා සාමාන්‍ය මිනිස්සු. එතකොට ගෙදරින් අඬන් අඬන් ආවට පස්සේ නායකහරිගුව කෙල්ල රහත් වුණා. දවස් 7යි ඉන්න පුළුවන් පිරිනම් පායි කිව්වා නැත්තම්. එතකොට මේ භාවනාවට ගියපු ගෑන් ළමයා රහත් ඵලයට පත් වෙලා දවස් 7න් පිරිනුවම් පෑවොත් දැන් ළමයා දකින්න වන්නේ නැහැ. ඊට පස්සේ කැමති වෙයන් කිව්වා මේ අවසර දෙන්න මහාන කරන්න. මහාන වුණා. ආණ්ඩ ආණ්ඩා ගෙදරේ මහාන කළා. ඉතින් මමත් හිතන් හිටියේ ඒ කාලේ ගිහි වස්ත්‍රයෙන් රහත් වෙලා දවස් 7ක් ඉන්න පුළුවන් කියලා. නමුත් මිලින්ද ප්‍රශ්නේ තියෙනවා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කළා ගිහි කෙනෙක් රහත් වුණොත් එක දවසයි, උදේ රහත් වුණොත් රැවෙන්ඩි ඉස්සල පිරිනම් පානවා, එහෙම නැත්නම් පැවිදි වෙන්න ඕනේ. එතකොට පොතේ එහෙම තියෙද්දි ඒක දවස් 7කට අපි ගෙනිච්චා. ඊට පස්සේ දවස් 7කින් වෙනවා. දැන් ඔන්න කෙල්ල පැවිදි වුණා. ටික කාලයක් ගියා. රණ්ඩු ඇති වෙලා සිවුරු එරියා. සිවුරු ඇරලා ටික කාලයක් ගිහලා ඔන්න කසාද ඇබ්බැන්දා. මං ඒ නායකහරගෙන් ඇහුවා මේක කොහොමද වුනේ? කෙල්ල රහත් වුණා, පැවිදි වුණා, සිවුරු ඇරියා, කසාදෙකුත් බැන්දා. කොහොමද වුනේ නායක? ඒක තමයි මේකේ අවුලක් තියෙනවා කියලා. එතකොට මේ ප්‍රශ්නේ මේ සෙල්ලම් කරන්නේ මොකක් එක්කද? ධර්මයත් එක්කනේ. ධර්මයත් එක්කනේ සෙල්ලම් කරන්නේ. මොන ධර්මයක් එක්කද? සාරාංශික කල්පලක්ෂයක් තිස්සේ බිරුන්දම් පුරලා
උතුම් සම්බෝධියට පත් වෙලා ලෝක සත්‍යයට පිළිසරණ දෙන ධර්මයක් එක. දැන් අර වගේ රහත් උනා, පැවිදි උනා, සිවුරු ඇරියා, කසාද බැන්දා. මේ වගේ මත ගොඩක් කෙනෙකුට මිනිස්සු ගරහන්නේ අර සිද්ධියට බඳුන් වෙච්ච ළමයාටද ධර්මයටද? ධර්මයට. ධර්මයට ගරහනකොට ධර්මයට ගරහන්නේ වැරදුනා කියලා නෙමෙයි. ඕම් බලාපන් මේ ධර්මයේ හැටි. මහලකෝට මේ නිවන් දැක්කා කෙනකෝ කොහි තියෙන නිවනක්ද කියලා. අන්තිමට ගරහන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ නිර්මල ධර්මයට. මෙව මං අත්දැක්කා මහමෙවුනාව හදන්න ඉස්සර වෙලා. ඒ නිසා දැන් මහමෙවුනාව හදලා මං දැන් අවුරුදු 18 කාටවත් මාර්ගඵල නැහැ. දෙන්නෙත් නැහැ, දෙන්නත් බැ. මම කියන්නේ සරණ යන්න. අපි එතකොට මේ ධර්ම මාර්ගය ගැන හොයලා හොයලා ගුටි කාලා රෑවලිත් වැටිලා දවල්වලිත් වැටිලා ගොඩවිලනේ මේ කියන්නේ. ධර්ම මාර්ගය යනකොට නානා ප්‍රකාර ගුටි පැට හම්බ වෙනවා. ඒ ගුටි කාලා රෑවලිත් වැටිලා දවල්වලිත් වැටිලා අමනුෂ්‍යයන්ගෙන් ගුටි කාලා එහෙම තමයි අපි මේවා කියන්නේ. දැන් මිනිස්සු විතරක් නෙමෙයි, මිනිස් කොටසක් ඉන්නවා මේ මිනිස් සමාජයේ. ඒ භාගයක් මිනිස්සු, භාගයක් අමනුෂ්‍යයෝ. ඒ කියන්නේ මේ සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. එහෙමයි මට හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් මෙහෙම කෙනෙක්ට අමනුෂ්‍යයව ගන්න යවන්න. එහෙම මිනිස්සු ඉන්නවා මේ මනුස්ස ලෝකේ. මේ ඉන්න මීට ගොඩක් ඉන්නවා ඉන්දියාවේ. එතකොට ඒගොල්ලෝ සම්පූර්ණ වැඩ කරන්නේ නාග ලෝකෙත් එක්කයි, අසුර ලෝකෙත් එක්කයි. ඒගොල්ලෝ තදිපති භාවයට ආසයි. ඒගොල්ලෝ සටනේ ඉන්නවා. එතකොට නිවන් අවබෝධ කරගන්න කැමති අය යනකට ඔය එක එක වලවල් වල වැටෙනවා. හැබැයි වලේ වටණ්ඩ ලේසි, වලෙන් ගොඩින්ද අමාරුයි. වලේ වැටෙන්න ලේසි, වලෙන් ගොඩින්ද අමාරුයි. ඒ නිසා මොකද වෙන්නේ? වලේ වැටුනොත් කෙනෙක් බේරෙනවා කියන එක ලේසි නෑ. මම මුල් කාලේ ඉඳලා මේ මහමෙවුනා අපේ සංඝ පරිසරත් මම කියලා තියෙන්නේ, අපි පුළුවන් හැටියට අහිංසකව තිරුවන් සරණේ පිහිටලා යමු. කලබල වෙන්න ඕනේ නෑ. කලබල වෙන්න ඕනේ එක දෙයකටයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සරණ පැහැදිලිව පිරිසිදු රැකගන්නයි. ධර්මයේ සරණ පැහැදිලිව පිරිසිදු රැකගන්නයි. ශ්‍රාවක සංඝයාගේ සරණ පැහැදිලිව පිරිසිදු රැකගන්නයි. මොකද හේතුව? දැන් මම ඔබට කියවන්නේ මේ දිව්‍ය ලෝකෙන් මනුෂ්‍ය ලෝකයට ආවහම උපකාර ලැබෙන විදිය. දැන් ඔබට උදාහරණයක් කියන්න. මොන කාශ්‍යප බුද්ධ කාලේ බුදු මේ මහණදම් පුරාපු අය ජීවිත පරිත්‍යාගයෙන් මහණදම් පුරලා ඔන්න දෙවියන් අතර උපන්නා. ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා දෙමාපියන්ට අවසර අරගෙන ව්‍යාපාරයක් කරන්න නැවක නැගලා ගියා. බොම්බායි කිට්ටුව නැව කැඩුනා. කැඩුනට පස්සේ සුප්පාරක කියන පටුනට මෙයා ලෑල්ලක නැගලා පීනගෙන ආවා. දැන් මෙයා වතුරට මූණ දීලා හිටියා. එනකොට මෙයාගේ ඇඟේ ඇඳුන්නේ නැහැ. යන්තම් පණ රැකගෙන ගොඩ බැස්සා. වටපිට බැලුවා, ගස්වල පතුරු තියෙනවා. පතුරු වලින් ඔතාගෙන වස්ත්‍රයක් හරි ගස්සගෙන ඇඳගත්තා. එයා තමයි දාරුචීරිය. එතකොට දාරුචීරියත් එක්ක මහණදම් පුරපු එක්කෙනෙක් දැන් දෙවියන් අතර ඉන්නවා, බ්‍රහ්මයන් අතරේ. එයා බැලුවා, කෝ මගේ යාළුවා දිවි ලෝකෙ හිටියනේ. බැලුවාම දිවි ලෝකෙ නැහැ. බැලුවා මනුස්ස ලෝකෙ ඉන්නවා, දැන් අතරමං වෙලා. කොහොමද අතරමං? දැන් අර දර වස්ත්‍රය ඇඳගෙන අර බොහොම සරල ජීවිතයක් ගෙවනකොට මිනිස්සු පැහැදුනා. මිනිස්සු කොහොමද පහදිනවනේ රූක්ෂ ප්‍රතිපදාවට. මිනිස්සු පැහැදුනා. පැහැදිලා සලකණ්ඩ ගත්තා. මෙයාත් භාවනාත් කරන්න ඇති. එතකොට මෙයාට හිතුණා මම රහත්. එතකොට අර දෙවිය ඇවිල්ලා කිව්වා, කලිනාත්මි මිත්‍රයා ඇවිල්ලා කිව්වා, ඔබ රහත් නෙමෙයි.
ඔබ රහතුත් නෑ රහත්මක දන්නෙත් නෑ. එතකොට මෙයා දෙවිය වෙලෝ ගත්ති නෑ. ඒ මෙයාට දිව්‍ය ගති තියෙනවා. දිව්‍ය ගති තියෙනවා. දිව්‍ය ගති නොතිබුණා නම් අර දෙවිය වෙලෝ ගන්නවා. එහෙම වෙලෝ ගත්තානේ මේ කෝකාලික. කෝකාලිකගේ පෙරාත්මි ගුරුරේක් දුදු කියලා බ්‍රහ්ම රාජේ. ඒ කෝකාලික සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාට ගරහලා ඇඟේ ගෙඩි දාලා ඇඳේ වැටලා හිටියා. බ්‍රහ්ම රාජේ ඇවිල්ලා කිව්වා අනේ ගිහිල්ලා සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලාගේ හිත පහදවා ගන්න කිව්වා. කවුද තමුසෙ කියලා ඇහුවා. මම බ්‍රහ්ම රාජේ කිව්වා. අනාගාමි වෙලා බ්‍රහ්ම රාජේ මං කිව්වා. එතකොට මේ කෝකාලික ආමඳුරු කියන ඒ බ්‍රහ්ම රාජාට බලන්න තමුසෙ කොච්චර වැරද්දක්ද කලේ. අනාගාමි වුණා නම් බ්‍රහ්ම රාජේ ඉඳන් එහෙට වෙලා ඉන්නේ නැතු මෙහෙම අකට යාව කියලා ඇහුවා. එලෝ ගත්තා. ඇයි ඒ හේතුව? දිව්‍ය ගති නැහැ. දිව්‍ය ගති නැති එක්කෙනාට අවවාදයට කිපෙනවා. එතකොට දාරුචීරියට කිව්වා තමුසී රහතුත් නැහැ ප්‍රාත්මක දන්නෙත් නැහැ කිව්වා. එතකොට ඇහුවා අනේ කවුද ඉනන් දන්නේ අනේ දෙවිය මට කියන්න කිව්වා. එලෝ ගත්තේ නැහැ. ඊට පස්සේ කිව්වා අන්න ඉන්නවා සවැත් නුවර ඒ රහතන් වහන්සේ වැඩ ඉන්නවා රහත්මක දන්නවා යන්න කිව්වා. ඒ වෙලෙම පිටත් වුණා. දැක්කද දෙවියන්ගේ උදව් ලැබිච්ච හැටි? ඒ වගේ මේ කාලේ දෙවියන්ගෙන් උදව් නැහැ. මේ කාලේ නයි තමයි. එක්කෝ අසුරයෝ තමයි. එක්කෝ යක්කු යක්ෂණියෝ තමයි. පේනවතින ගිහිල්ලා බල්ලි බිලි දිදී උදව් ගන්නේ. උදව් ගන්නේ නිකන් නෙමෙයි කෙලස් තියන අය. කෙලස් තියන අය උදව් ගන්නේ පුද්ගලයාව ළඟට ගන්නයි. මරණාසන්න වෙනකොටම මේ උදව් කරපු භූතය ඇවිල්ලා හිත අවුල් කරනවා. හිත අවුල් කළා ඥාතිවරයෙකුගේ වේශෙන් පෙනී ඉන්නවා. ඊට පස්සේ මරණාසන්න වුණාට පස්සේ යාලා කියනවා අහම් පුංචි අම්මා කතා කරනවා, අන්න මාමා කතා කරනවා, අන්න ආච්චි කතා කරනවා, අන්න හිච්චිනගේ කතා කරනවා. ඔහොම කියනවා. හිච්චිනංගි නෑ, භූතෙක් එන්නේ. එතකොට මෙයාගේ හිත කොහෙද පිහිටන්නේ? ඒගොල්ලෝ ගාවට යන්න හිත පිහිටනවා. චුත වුණාට පස්සේ එක්ක නාග ලෝකේ, එක්ක ප්‍රේත ලෝකේ, එක්ක යක්ෂ ලෝකේ. එතනින් එහා එන්නේ නැහැ. හොඳට හොයලා බලන්න මේක බුරුදු කියලා. දෙවියන් අතර ලේසියෙන් කෙනෙක් කියන්නේ. එතකොට පින්වත්නි මේ පස්තිදී අපිට බේරෙන්නම බැරිද? බේරෙන්න පිළිවෙලක් නැද්ද? බේරෙන්න පිළිවෙලක් තියෙනවා. ඒ බේරෙන්න පිළිවෙල තමයි අපි ඉස්සෙල්ලාම අමනුෂ්‍ය ග්‍රහණයට අහුවෙන ආකාරයේ දුර්වල මානසිකත්වයකට ඉඩ නොදී ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි නිතරම බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් අපේ හිතේ අපි ජීවිත පරිත්‍යාගයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. සරණේ පිහිටන්න ඕනේ. ඒ සරණේ පිහිටලා ධර්මී සරණත් පිහිටලා ශ්‍රාවක සංඝයාගේ සරණත් පිහිටන්නේ කටින්ද හිතින්ද? අද වරදින්නේ මොකද? හිතෙන් නෙමෙයි පිහිටන්න යන්නේ, කටින්. කටින් පිහිටන්න බෑ. කටින් පිහිටන්න බෑයි. කටින් පිහිටන්න ලෑස්ති වෙච්ච ගමන් අපේ දුර්වලකම් ඔක්කොම දන්නවා අමනුෂ්‍යයෝ. අමනුෂ්‍ය ගානට පහර ගහනවා. මං කියන්නම් ඉන්දියාවේ කටින් වැඩ කරන්න ගිහලා උන්නාසයෙන්කට වෙච්ච එකක්. ඔන්නේ පැවිද්දෙක් හිටියා මේ මෑත. පැවිද්දෙක් හිටියා, හොඳට භාවනා කරගෙන හිටියා. හොඳට සමාධියකුත් තිබුණා. හොඳට සමාධියක් තිබ්බා. දහම් පොත හොඳට බලබල හිටියා. ඉඳලා මෙයා ගිහිල්ලා ඔය පැටනාවල, පැටනාවල ඇතිනේ පැටනා, පැටනකින් නගරේ මේ රේල්වේ ස්ටේෂන් එකේ දැන් තව පිරිසක් වට කරගෙන දැන් මෙයා බණ කියනවා. බණ කියනකොට එතන හිටියා ස්ටේෂන් එකේ වැඩ කරන ගාඩ් කෙනෙක්. ගාඩුත් ඇවිල්ලා අහගෙන හිටියා.
එක පාට ගාට අමනුසෙක් වැහුණා. වැහිලා කිව්වා අර හාමුදුරන්ට කිව්වා නවත්ත පිය. තොයිනවද මේගොල්ලන්ව ඇසකන නාසයේ දිවකාය මනසේ නිදහස් කරන්න? තෝ කවුද කියලා ඇහුවා. මෙයත් තරුණ භික්ෂුවක්. තරුණයා ඉතින් අර තරුණකම තියෙනවනේ. තරුණකම කියන්නේ වෙනින් එකක්, මොළේ කියන්නේ වෙනින් එකක්. එතකොට ස්වාමීන් වහන්සේ ඇහුවා, ඔබ කවුද මෙතන මේ අපිට බාධා කරන්න? එතකොට බාධා කරන්න නෙමෙයි, මං දන්නවා උඹ ඉන්න තැන. උඹල වගේ දහස් ගාණක් හිස මුඩු කරපියොන් බෙලි කපාපු තැනනේ ඔය කිව්වා. දැන් ඒ උන්වහන්සේ මං යැව්වේ බණකට යවල ඔය බෙලි කපාපු තැනනේ කිව්වා. ඊට පස්සේ මේ උන්වහන්සේ මොකද කළේ? මේක අඳුනගත්තට පස්සේ නිස්සද්ද වෙන්න ඉපෑ. නිස්සද්ද වුණේ නැහැ. ඊට පස්සේ ඇහුවා, මේ උඹලා නේද මේ නිවන් මාර්ගයට බාධා කරන අය කියලා ඇහුවා. ඊට පස්සේ එතකොට මෙයා අර භූතයන්ට චැලෙන්ජ් කළා. භූතයන්ට කිව්වා, මං ඔබ හම්බ වෙන්නම් මං ඔබ කතා කරන්න ඕනේ මට කියලා. භූතයත් කිව්වා, හරි මං ඔබත් එක්ක වෙලාවට කතා කරන්නම් කිව්වා. වෙලාවට මං කතා කරන්නම්. ඊට පස්සේ මට ඕක ඇවිල්ලා කිව්වා, මෙන්න මෙහෙම වුණා කියලා. මං කිව්වා, එහෙනම් මේ රටේ ඉඳිපා, ආපහු ලංකාවට යන්න ඉඳිපා කාලෙකට කියලා. එන්න බැරි විදිහට කරුණේ දුනා. ටික කලක් ගියා. මං කිව්වේ බලන්න මේ ප්‍රශ්නේ වෙන හැටි. ටික කලක් ගියාම හේතුවක් හොයාගන්න බෑ. අම්මට පිස්සු ඇදුනා. කාටද පිස්සු ඇදුනේ? මව්ට. මව් එක්කගෙන ගියා ජහර්කණ්ඩ වල, මේ රාංචි වල තියෙනවා මේ මානසික රෝග වල කෙහෙට එක්කන් ගියා. ඒකන් ගිහලා එහෙ තියාගෙන දැන් මවට බෙහෙත් කර කර ඉන්නවා. දැන් මටත් කිව්වා, දැන් මොකද කරන්නේ? මං කිව්වා හොඳයි උපස්ථාන කරන්න පින්නන්නේ කියලා. දැන් මෙයා කුටියක් හදාගෙන ඉන්නවා. ගෙදර කරගන්න විදිය නැහැ කියලා මේ කුටියේ පැත්තක පොඩි කාමරයක අම්මව ගෙනලා තියාගත්තා. දැන් ඔන්න අම්මටත් උපස්ථාන කරනවා. ගෙදර ඉන්නේ මල්ලි, මල්ලිගේ නෝනායි. ඒ පිටිසර පළාත. ඔන්න දැන් අම්මා සනීප වුණා, මල්ලිට පිස්සු හැදුනා. දැන් මෙයා තමයි අත ගහන්න ඉන්නේ. මල්ලි ඉස්පිතාලේ ගෙනිච්චා. මල්ලිව නැවතුවා. දැන් මල්ලිගේ නෝනා ගෙදර යන්න බෑ. එහේ තනියම. මෙහි එක්කන් ආවා. නෝනා අල්ලගත්ත මේ උන්නාන්සිව. මහානකම ඉවරයි. කවුද දින්නේ? කවුද දින්නේ? ධර්මයක් ඉවරයි. ධර්ම කතාවක් ඉවරයි. දැන් මැජික් වෙන්න පෙන්න ඉන්නවා. නිවනක් ඉවරයි. අද්දකින් කියන ඒවා හරි උපකාරයි. හොඳට සිහිනුවණින් බලනවා නම්. සිහිනුවණින් බලන්නේ නැත්නම් උපකාරයක් එයාට ලබන්න බෑ. ආ එහෙම කොහොමද කරන්නේ? අපිත් මිනිස්සුනේ, අපිට බැරිද? එහෙම කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ඇස් පනා පිට අපි දැක්කා මේ ධර්ම මාර්ගී යන අය නොයේ කරදර කම්කටොළු වලට භාජනය වෙල ආකාරය. ඒ කොම රැකගෙන යන්න නම් ඔබට මතක ඇති, දැන් අපේ වාසනාවට අපි කලින් පත්තරවලත් අපි කියලා තියෙනවා, අපේ වාසනාවට අපි ඉන්න භූමියේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. උවන්වැලි මහා සෑය. සීමා බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. ඒ මොකක් හරි අපිට ලැබිච්ච දායාදයක් අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ නිසා. එතකොට ඒක නිසා අපට යම්කිසි ආකාරයක රැකවරණයක් තියෙනවා. නමුත් කර්මානුරූපව අපිට ප්‍රශ්නේ නම් විසඳන්න බෑ. නමුත් පින්වත්නි, අපිට තේරෙන හැටියට නම් සුගතියටවත් යන්න යම් ඉඩක් ඇද්ද? ඒකත් නැතිවෙවි යනවා. මනුස්ස ලෝකෙට අපි මොනවා හරි පිනකටයි මේ ඇවිල්ලා ඉන්නේ. මොනවා හරි සංසාරේ පිනකින් තමයි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. මනුස්ස ලෝකෙට අපි සංසාරේ පිනකින් ආවට අපිට හානි කරනම
කෙලෙස් තුනක් අපේ හිතේ වැඩ කරනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට මේ හානි කරන කෙලෙස් වලින් තමයි සතර අපායට ඇද යන්නේ. එතකොට සෝදාපන්න වෙනකන් අපිට ආරක්ෂාවක් ඕනේ. දැන් අපි අවුරුදු ගානක් තිස්සේ මේක කියනවා මේ විදිහට. නමුත් අර ගොඩක් අය මේක ඔළුවට ගන්නෙ නැහැ. අපි සෝවාන් වෙනකන් ආරක්ෂාවක් ඕනේ කියන එක. ආරක්ෂාව අතහැරලා සෝවාන් වෙන්න කල්පනා කරන සමහර අය. සෝවාන් වෙනකන් ආරක්ෂාවක් ඕනේමයි. සෝවාන් වුණාට පස්සේ නම් අතහැරියට කමන්නේ, බය වෙන්න දෙයක් නැහැ. සෝවාන් වුණා කියලා හිතාගෙන අතහැරියොත් තවත් අමාරු වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම මාර්ගයට අපට තියෙන සෝතාපන්න වෙච්ච දවසට තමයි සක්කාය දිට්ඨිය අපේ නැතු යන්නේ. විචිකිච්ඡාව කියන්නේ සැකේ නැතු යන්නේ. ඊළඟට සීලබ්බත පරාමාස නැතු යන්නේ. එහෙනම් අපි මේ අනතුරක් අපි ළඟ තියාගෙන තමයි අපි මේ ධර්ම මාර්ගය පුරුදු කරන්නේ. එතකොට මේ අනතුර කියලා කියන්නේ මොකද්ද? මේ සක්කාය දිට්ඨිය කියලා මං කිව්වනේ, මේ මමම කරගන්නවා, මට පුළුවන්, මට බය වෙන්න දෙයක් නැහැ, මට තේරෙනවා, මං දන්නවා කීක කොළොට එනවනේ. හා මං එන වැඩේ හරි කී කියා. මේකට අපි ඔක්කොම ඒක සමස්තයට අපි කිව්වොත් ඒකේ තේරුම උඩමුකම. ඒකට ප්‍රතිවිරුද්ධ එක අපි කිව්වොත් ඒකේ තේරුම නිහතමානීකම. එතකොට අපිට තීරණ ගැනීමේදී අපිට ගොඩාක් මේ ධර්මයේ උදව් වෙන්නේ නිහතමානීකම. ඒ නිහතමානීකම අපිට ලබා ගන්න නම් අපිට මේ සංසාරය ගැන තියෙන දැනුම, මේ සංසාරය ගැන තියෙන දැනුම බුද්ධ දේශනාවලින් අපි ඉගෙන ගන්නෙ. ඒ කියන්නේ පින්වත්නි, අපි පුංචි කාලේ මම නම් දැනගෙන හිටියේ නෑ මේ සතර අපායක වැටෙනවා කියලා. ඔබ දැනගෙන හිටියද දන්නේ නෑ. භූතිය ගැන අහලා හිටියා, අහලා තිබුණා. හොල්මන් කතා ගැන අහලා තිබුණා. හොල්මන් කතා අපි ඉතින් රසවත් දෙයක් නිසා අපි ඉතින් ඒව හිනා වෙවි, බයි වෙවි අපි අහා හිටියා. මිනිසුන්ගේ අක්කුව හෙලේ තියෙන එකට අපි විහිළු කර කර හිටියා. එතකොට නමුත් මේ සතර අපාය වැටි වැටි යනවායි මේකේ අනතුරක් තියෙනවා කියලා බැලූ බැලමට අපිට තේරුනේ නැහැ. ධර්මයේ ඉගෙන ගනිද්දි අපේ හිතට තද විදිහට ගියෙත් නැහැ. දිව්‍ය ලෝකයක රැකවරණයක් තියෙනවාය, දෙවියන් අතරට ගියොත් අපිට බේරෙනවාය කියලා එහෙම එකක් අපේ ඔළුවේ තිබෙත් නැහැ. අපි සාමාන්‍යයෙන් ඔය තෙරුවන් සරණ යනවා කියලා අපි ඉස්කෝලේදී සරණ යනවනේ. බරසතරණකට ගියාම තෙරුවන් සරණ යනවනේ. දේවාලෙත් තෙරුවන් සරණ යනවනේ. ඉතින් හැමතැනදීම එන නිසා අපිට මේක සාමාන්‍ය දෙයක්. ඒ නිසා මේ තෙරුවන් සරණේ මහා බලයක් තියෙනවා අය මේකේ මනාවකට පිටලා සිටින්න ඕනේ කියලා දැනගෙන හිටියේ නැහැ. හැබැයි මේ ධර්මීය මාර්ගයේ මේ නිවන් මඟ හොයාගෙන යද්දී වලවල් වල කෙලවරක් නැතුව වැටෙද්දී තමයි කාලයක් ගියාම අපිට තේරුම් ගියේ මේකේ කාන්තියම බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේමයි කියලා. අපිට හිතෙන්නේ අපිට සරණ තියනවා කියලා. අපි සරණ පිහිටලා කියලා. ප්‍රශ්නයක් වෙන්න ඕනේ සරණට විච්චද යන්න නැතු යනවා. ප්‍රශ්නයක් වෙන්න ඕනේ අපි සරණ සෙලවිලා තියෙන හැටි බලන්ට නම්. ඉතින් ඒ නිසා පින්වත්නි, අපට මේ ශ්‍රද්ධා ටීවී එක පේන්න සලස්සන්නේ ඔබේ කාලය, ඔබට නිකන් විනෝදයේ සපේලා ඔබ චූන් කරන්න නෙමෙයි. ඒවත් තියෙනවන්නේ චූන් වෙන්න නාලිකා. එතකොට එහෙම එකකට නෙමෙයි අපි මේක කරන්න හදන්නේ. ඇත්තෙන්ම මේ ප්‍රශ්نين ඔබට මෙදෙන්න උදව්වක් ලබා දෙන්න පුළුවන්ද කියන කාරණිතයි. මොකද හේතුව දැන් මං අත්වොත් මට නම් ওই හිතට බය ඇතුනේ මේ ධර්ම මාර්ගයේ පුරුදු කරන් ඉස්සෙල්ලා මගේ හිතට බය ඇතුනේ මේ
මැරුණොත් කොහේයිද මැරුණොත් කොහේද කියලා හිතට බය ඇවිල්ලා එකපාරට මගේ හිතට බයක් එන්න ගත්තා මැරුණොත් කොහේයිද මැරුණොත් කොහේයිද කියලා ඒ බයත් එක තමයි මම පන්සල් අතහැරලා ආරණ්‍ය ගත උඩින් ඊට පස්සේ තමයි මේ පිහිටක් හොයාගෙන ගියේ පරිශීනයක් කරන්න ගියේ නැහැ මම පරිශීනයක් කළෙත් නැහැ මම බොරුවක් කිව්වා වෙන මම පරිශීන කළා නම් මම පරිශීන කරන්න ගියේ නැහැ මම පිහිටක් හොයන් ගියේ මම පිහිටක් උපකාරයක් මට රැකවරණයක් හොයාගෙන මම ගියේ එක එක තැන්වල ගියා රෑවලේ වැටුණා දවල් වැලේ වැටුණා එහෙම වැටි වැටි යද්දි තමයි කාලයක් යනකට තේරුණේ මේකේ නම් බේරෙනවා කියන එක ලේසි නෑ නානා ප්‍රකාර ලෝකවලින් මිනිස්සයාට බැල්මහිලාගෙන ඉන්නවා මිනිස්සයා මැරෙනකටම නිරේ නොගියොත් ඒ ලෝකවලට ඇදලා ගන්නවා එහෙම නැත්නම් යා කර්මානුරූපම තිරිසන් අපාය යනවා එහෙම තමයි ගොඩක් දුරට වෙන්නේ සමහරු කියලා තිරිසන් අපාය යන තිරිසන් අපාය ගිහිලා ඉන්නේ නැගෙන මම දන්නවා එතකොට කරන්න දෙයක් නැහැ දැන් නාග ලෝකේ යනවා කියන්නේ ඒ තිරිසන් අපායද ඉතින් මේ ඔක්කොටම හේතු වෙන්නේ අපේ හිතේ තියෙන කෙලෙස් කෙලෙස් එකපාරට නැතු යන්නේ මේ කෙලෙස් එකපාරට නැති වෙනවා නම් මේක හරි ලේසි නෙයි මේකට බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නෑනේ ඕනතරම් ඉනන් එක එක්කෙනාට පුළුවන් නී උපායශීලීව උපක්‍රමයෙන් නොඑක ආකාරයේ පරීක්ෂණ කළා මේ කෙලෙස් නසන්න හොයාගන්න පුළුවන් නී බුදුරජාන් වහන්සේනේ මේක හරියට පෙන්වලා දුන්නේ එක දිගට කරගෙන යන්න කියලා එතකොට පින්වත්නි අපි ඉස්සල්ලාම කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන එකයි. තිරුවන් සරණ ගියේ પરම්පරාගත අපි අයට මේක කරගත්තොත් Tamanට පිටස්සර කෙනෙකුට නෙමෙයි. ඉස්සල්ලාම කරන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යන එක. සරණ ගිහින් ඊට පස්සේ කරන්නේ ධර්මයේ සරණ යන එක. ඊට පස්සේ කරන්නේ ශ්‍රාවක සංඝයා සරණ යන එක. මේක හරියට අපි තේරුම් නොගත්තොත් ඔබට මම පොඩි උදාහරණයක් කියන්නම්. මේක තේරුම් නොගත්තොත් වෙන අනතුර. මේ කාලේ 이르දි ප්‍රාතිහාර්ය පානයි ලෝකේ නැහනේ. ලෝකේ නැහනේ. දැන් අපි දන්නවා 이르දි ප්‍රාතිහාර් ලොකුවට පාය නැතුණාට අර එක එක මවල දෙන සාදුවරෙක් ඉන්දියාවේ හිටියා ඔබ දන්නවද? ප්‍රසිද්ධයි නේද? කවුද යා? සායිබබා මාවල දෙනෙක් කෙනෙක් හිටියානේ. එතකොට ගොඩාක් ප්‍රසිද්ධ වුණේ දකුණු ඉන්දියාවේ. ප්‍රසිද්ධ වෙලා හිටියේ. එතකොට මට මතකයි ඒ කාලේ අම්මා කෙනෙක් මට කිව්වා අනේ දැන් බුදුරජාණන් වහන්සේත් නැහැ. වෙසක් එකට මම එතකොට මදුරාසී හිටියේ. ඒ අම්මා කිව්වා මේ මම මේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නවා කියන අදහසින් මම මේ ඉන්නේ කිව්වා සායිබබා බලන්න. එතකොට ඒ අර චූටි විජ්ජාවක් පෙන්නලන්නේ ඒ වසඟ උනේ. ඒ බෞද්ධ කෙනෙකුත් නෙමෙයිනේ. Hindu කෙනෙක් නේ, ආත්මවාදියෙක් නේ. එතකොට එහෙම කෙනෙකුට නේ වසඟ උනේ. අපේ රටෙත් වසඟ උනා නේකට. අපේ රටෙත් මේ පසුගිය දවස්වල මට මතකයි අර ඔය රවි සංකර් කෙනෙක් කෙනා ආපු වෙලාවේ මේ එයාටත් මේ මිනිස්සු සිංහලෙවුත් වසඟ වෙලා යනවා. එයා කිව්වේ මම බණක් ඇහුවා මේ බුදුරජාණන් වහන්සේ හොඳටම බයිනවා. මේ ඇවිල්ලා සීසී සවිහංකර කියලා. මෙහි හොඳට මිනිස්සු පිළිගන්නවා මං මට මතක ඇටිට ඔය ඉහෙළම දේශපාලනඥයෝ වැඳුම් පිදුම් කරගෙන ඉන්නවා. මොකද මේ? එබඳු මුලා වෙච්ච ලෝකේ දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු එක්කෙනෙක් ගැන මේ කියන්නේ ඒ භික්ෂුව එළෝලි බතු වීම වැළඳුවා එළෝලි බතු වල අනුසස් කිව්වා නිකම්ම පහදින කාරණයක්ද නැද්ද මිනිස්සු පහදින් පහදව ගන්න ලේසි එකක් ඊළඟට තුන් සිවුරු පරිහරණය කළා තුන් සිවුරු අනුසස් කිව්වා දෙකයි තවත් පහදින කාරණයන්නේ ඊළඟට වෘක්ෂ මූලේ
රුක්සෙවණි තපස් රැක්කා. භාවනා කර කර හිටියා. තවත් පහ දින කාරණයක්ද නැද්ද? තවත් පහ දින කාරණයක්. ඊළඟට පාංශුකූල සිවුරු දැරුවේ. සෝහනට ගිහිල්ලා වස්ත්‍ර මෝටු කරන් මහගෙන හිටියේ. තවත් සරල නැද්ද? තවත් සරලයි. ඊළඟට පිණ්ඩපාතෙන් වාසය කළේ. තවත් සරලයි. නික ඒ වගේම නිතර කිව්වා මම පළවෙනි ධානයේ සමවැදලා ඉන්න කෙනෙක්, මම දෙවෙනි ධානයේ සමවැදලා ඉන්න කෙනෙක්, මං තුන්වෙනි ධානයේ සමවැදලා ඉන්න කෙනෙක්, මං හතරවෙනි ධානයේ සමවැදලා ඉන්න කෙනෙක් කියලා. තවත් පහ දින්නේ නැද්ද? තවත් පහ දිනවා. ඊළඟට ඉරිදි පාතිහාරයක් දක්වනවා. තවත් පහ දින්නේ නැද්ද? අර යන්තම් සුරුකුත්තම් වැඩ පෙන්නලා සාධූරුන්ට එච්චර පහදුනා නාන. දේවදත්ත තමයි අර ඔක්කොම තිබිච්ච එක්කිනා. අද කාලේ එක දේවදත්ත කෙනෙක් හිටියොත් ලෝකෙම අල්ලනවා. පරිහානිය තේරුම් ගන්න ඒක ප්‍රමාණවත්. ලෝකෙම අල්ලනවා. රාජ සභාවේ ඉඳලා සාමාන්‍ය තැන දක්වා වසඟ වෙනවා. සියල්ලන්ටම නායකත්ව දෙනවා. සියල්ලේම නායකයා වෙනවා. අසත්පුරුසයි. මිනිස්සු හොයාගනීද මේකේ ભેදේ? කීයටවත් හොයාගන්නේ. ඇයි? මිනිස්සුන්ගේ අදහස් වලට ගැළපෙනවමයි ඔක්කොම තියෙන්නේ. සත්පුරුෂ අසත්පුරුෂ භාවය කියන එක ගුණාත්මක ප්‍රශ්නයක්. ගුණාත්මක ප්‍රශ්නේ සංවේදී වෙන්නේ ගුණාත්මක බවත් එක්කයි. එහෙම නැත්නම් පිටින් පේන දෙයටයි මිනිස්සු සංවේදී. එතකොට මොකද වෙන්නේ? එහෙම කෙනෙක් පහළ වුණොත් එහෙම මොකද වෙන්නේ? සාමාන්‍ය මිනිස්සු අවුලින් අවුලට පත් වෙලා ඊට පස්සේ කියන්නේ නෑ නෑ මම දෙන්නම් මාර්ගේ, මම දෙන්නම් ප්‍රතිපදාව, මම දෙන්නම් ධර්මේ. අන්තිමට බැලුවාම එකක් නැති කියලා ඇති. මොනවද? ජීවිත රත්නේ සරණ යාම අහිමි වෙලා ඇති. ඔච්චරයි. කොයි පැත්තෙන් කරකිලා ගියා නැති වෙන්නේ මොකද්ද? තිසරණීමයි. තිසරණයට උදව්ව තමයි නැත්තේ. තිසරණෙන් අයින් කරගත්තොත් ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම තමයි මේ ලෝකේ මේ රටාව යන්නේ. ඒක පුද්ගල දෝෂයක් කියලා කියනට වඩා හොඳයි. මේ ලෝකේ රටාව කියලා කිව්වනම් ඒ ලෝකේ රටාව තිසරණයට උදව් කරගෙන යන එක නෙමෙයි. තිසරණෙන් බැහැර කර කර යන එක. එතකොට අපි ඇයි මේ තිසරණය ගැන මෙච්චර ඉස්මතු කර කතා කරන්න හේතුව? මම ගුටි කාපු නිසා. ධර්ම මාර්ගයේ ගිහිල්ලා නිවන් මාර්ග හොයාගෙන ගිහිල්ලා එක එක වලවල්වල වැටිලා එක එක නාගාවි මගපල ලබලා ඒවා බොරුයි කියලා තේරිලා ඒ ඔක්කොම අතහැරලා සරණ ගියපු නිසා මට මේක සංවේදී වුණේ. ඊට පස්සේ මම කිව්වේ සරණ යන්න, සරණ යන්න, සරණ යන්න කියකිය. ඊට පස්සේ කිව්වේ ඒ නිසා පින්වත්නි මේ සරණ යාම කියන එක හැමතිස්සෙම පවත්වන්න බං ඔබට ලේසි ක්‍රම ටිකක් කියන්න. අහිංසක සීතක් පවත්වන්න. දැන් මට පුළුවන් දැන් මම තනියම කරගන්නවා කියලා එහෙම හිතන්න එපා. අහිංසක සීතක් පවත්වන්න. හැබැයි මේ මාර්ගේ යන්න ලේසිම ක්‍රමේ තමයි පණ පිටින් ඉන්න අය කවුරුවත් විශ්වාස කරන්න එපා. පණ පිටින් ඉන්න කවුරුවත් විශ්වාස කරන්න එපා. විශ්වාස කරන්න පිරිනුවම් පාවා දාලා අපේ ශාස්ත්‍රඥ වහන්සේව. අපේ ශාස්ත්‍රඥ වහන්සේට කියන වචනය සත්‍ය නාම. උන්වහන්සේගේ වචන සත්‍ය කියන එක. එතකොට අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තර පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුසානම් බුද්ධ භගවා කියන ගුණ මේවා ගැන අපිට හිතේ පහදව ගන්න බුදුරජාණන් වහන්සේ පණ පිටින් පේන්න ඕනේද? ඕනේ. සත්‍ය නම් ඒක. සත්‍ය කියන එක මේ ලෝකේ තිබිලා
නැති වුණා කියලා ඒ සත්‍යයට තියෙන තැන නැති වෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ සරණ යාමට ඇස් දෙකින් පේන්න ඕනේ උන්වහන්සේව. ඒ සත්‍යයට තියෙන සරණ දැන් අපි රුවන්වැලි මහසෑය බලද්දි අපිට පේන්නේ විශාල ගොඩනැගිල්ලක්. නමුත් අපි වඳින්නේ ඒ ඇතුලේ වැඩ ඉන්න ධාතුන් වහන්සේලාට නේද? මේ ධාතුන් වහන්සේලා කාගේද? අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිසි ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා කියන්නේ මේ ගුණයන්ගින් තු වැඩ හිටියේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ආම් පහදින්ද. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය, ඒ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචන මේ අද කතා කරන සමාජයේ භාවිතා වෙන වචන නෙමෙයි. දැන් අපි ගත්තොත් පාලි භාෂාව, මට හොඳට මතකයි පසුගිය දවස්වල ගිය අවුරුදු කීපයකට කලින් අපිට හම්බ වුණා හරිද්වාරවල පඬිවරයෙක්. හරිද්වාර කීප වෙලාවේ අපි හරිද්වාර කියන්නේ දිල්ලියට යහ තියෙන ගමක් නගරයක් කීප වෙලාවේ ඉන්න මේ සාධුවරයෙක් පඬිවරයෙක්. දැන් අපි කතා කරගෙන ඉඳිදී එක මගේ ළඟට ආපු තව හාඳුරු කෙනෙක් කිව්වා දැන් පාලි භාෂාව අපිට ඒ කාලේ පාවිච්චි කරගන්න නැහැ නේ කිව්වා. නැත්නම් කොහෙ තියෙන්නේ? මොකද්ද කියලා? ඒ හින්දි කියලා කිව්වා. එහෙනම් හින්දි කියලා දැන් අපි කියන්නේ ඒ කාලේ භාවිතා වෙච්ච පාලි භාෂාව වෙනස් වෙලා ඇවිල්ලා. වෙනස් වෙලා ඇවිල්ලා තමයි තියෙන්නේ. ඒක හින්දි දන්න කෙනෙක් දන්නවා ඒකේ කොච්චරනම් පාලි වචන තියෙනවාද කියලා. එතකොට පින්වත්නි මේ පාලි භාෂාව බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ මීට අවුරුදු 2500කට කලින්. එතකොට මේ කාලේ ඒ පාලි භාෂාවේ වචන අරන් සිංහල වචන වලින් තෝරන්න ගනිද්දී වැරදි අර්ථ තේරුවොත් හරි පාපයක්. මම ඔබට එක උදාහරණයක් කියන්න. මට අහන්න හම්බුණ පසුගිය දවස්වල වචන තෝරපු විදිය. පටිච්ච සමුප්පාදේ. ඒකේ මට අහන්න ලැබුණේ පටි කියලා කියන්නේ බෙල්ට් එක, පටිය. පටිච්ච ඉච්ඡා ආසාව ආසාවට බැඳුනා. පාලියේ පටි කියන්නේ බෙල්ට් එකට කියලා එකක් නැහැ. පාලි භාෂාවේ පටි කියලා කියන්නේ විරුද්ධ අර්ථකින උපසර්ග පදයක්. පාලි භාෂාවේ බෙල්ට් එකට කියන්නේ කාය බන්ධන. දැන් බලන්න මේ වර්තමානයේ පටි කියන වචනෙට වැරදි අර්ථ ගත්තා. බන්ධනීයට බැඳීම පටිච්ච සමුප්පාදේ. ඒකට සම වෙලා උපදිනවා කියලා. ඒත් වැරදි අර්ථයක් දීපු ගමන් ව්‍යංජනේ වැරදුනා. එකෙන් වැරදි විදිහට වචනය විස්තර කළොත් ඒකට කියන්නේ ව්‍යංජනේ වැරදුනා. ව්‍යංජනේ වැරදිච්ච ගමන් අර්ථය වැරදිනවා. එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මේ කියන එක නෙමෙයි කීකේ ලකුවට මේ කතාවක් යනවා. ඒ හරි පව්. අනිත්‍ය කියන එකට කියන්නේ මේ අනිත්‍ය නෙමෙයි න ඉච්ඡා ආශා කරන දේ නැතිවීම කියලා. ඒක නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ අස්තිර. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පොඩ්ඩක්වත් අවුලක් නැහැ පින්වත්නි. ආය අපිට අමුතියෙන් මේ අර්ථ සැඟවිලා මේ අර්ථ නැති වෙලා ඒ නිසා මේකේ අර්ථය ඕක නෙමෙයි මේකේ අර්ථය මේකයි කියලා අමුතුවෙන් අර්ථ දෙන්න දෙයක් නැහැ. හරිම පැහැදිලි ඒ විදිහටම තියෙනවා. කාලයක් මේක හොඳට ඉගෙන ගනිද්දි තේරෙනවා කිසි අවුලක් නැහැ මේ ධර්මයේ. අවුලක් ධර්මයේ නැති නිසා හිත පහදව ගන්න පුළුවන්. හැබැයි අවුලක් තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් මේක වැරදි, මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි නෙමෙයි මේ ඕක නෙමෙයි අර්ථේ මේකේ අර්ථය කියලා කිව්වොත් ආන් අපි ඒකට බැඳෙනවා, රැවටෙනවා. මොකක් නිසාද? විචිකිච්ඡාව නිසා. අංකිය අපිට තියෙනවා කියලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා. විචිකිච්ඡා නිසා ඒක එහෙම වෙන්න පුළුවන්ද? එහෙනම් එහෙම අර්ථයක් තියෙනවද දන්නේ? ඕන් සැකේනෝ. ඊරසෝන් එක වැඩිපුර අහන්න ගන්නවා. දවල් වලි වැටෙනු. රෑ වලි වැටුනේ දවල්ට පේනවා වලි වැටුණා කියලා.
දවල් වලේ වැටුණොත් හොයන්නෙම බෑ. ආන් ඒ විදිහට ආර්ථ හරියට විකෘති වෙලා තියෙනවා. පටිච්ච සමුප්පාදක නිකාර්ථ විකෘති කරනවා. ඒ ත්‍රිලක්ෂණේ ඊළඟට මේ වගේ මේ හානිය වෙන්නේ නැහැ පින්වත්නි. මේ බුද්ධ දේශනා බුදුරජාණන් වහන්සේ වදාලා සුත අසන්ඩ දත මතක තියාගන්න වචසා පරිචිතා වචනෙන් පුරුදු කරන්න මනසානුපෙක්කිතා මනසින් නුවණින් මෙනෙහි කරන්න දිට්ඨියා සුප්පටිවිද්ධා මේක පැහැදිලි කරගන්න කියලා. එතකොට පින්වත්නි ආන්ගේ පැහැදිලි කර ගැනීමට තමයි අපි ගොඩාක් දුරට මහන්සි වෙන්නේ උපකාර කරන්නේ. එතකොට පින්වත්නි ඒ උපකාරය අපි හරියට කරගන්න අපි මේ ශ්‍රද්ධා ටීවී එකෙන් උදව් කරනවා. ඒ නිසා මේ ශ්‍රද්ධා ටීවී එකට උදව් කරපු උපකාර විශාල පිරිසක් අද මෙතන සහභාගි වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ඔක්කොම කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවන්න, ධර්මයේ කෙරෙහි හිත පහදවන්න, ශ්‍රාවක සංඝයා කෙරෙහි හිත පහදවන්න. ඒ වගේ දෙයකට අපි පෙළඹුණේ බුද්ධ දේශනා නිසාමයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒකේච බුද්ධං සරණං ගතාසි නතේ ගමිසanti අපායං. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ශ්‍රාවක සංඝයා සරණ ගියොත් එයා අපාය යන්නේ නැහැ. පහාය මානුසං දේහං මනුෂ්‍ය ශරීරය නැති වුණකට දේවකයන් පරිපූර්ණසanti දිවි ලෝ යනවා. දිව්‍ය ලෝකේ යනවා කියන්නේ පින්වත්නි දිව්‍ය ලෝකේ යනවා කියන්නේ අමුතු එකක් නෙමෙයි. ඒ කියන්නේ අමුතු විනෝද වෙන්න යනවා නෙමෙයි. කල්යාණ මිත්‍රයන්ගේ අසුරට වැටෙනවා කියන එකයි. දැන් දිව්‍ය ලෝකේ යනවා කියවන් පස්සේ ගොඩක් අය හිතන්නේ මොකටද දිව්‍ය ලෝකේ යන්නේ, කන්ට පොන්ටද, සපසේ වාසය කරන්නද, අනේ මට නම් ඕනේ නැහැ කියනවා. නෑ එහෙම නෙමෙයි හිතන්න ඕනේ. දිව්‍ය ලෝකේ දෙවියන් අතර යන්නේ සත්පුරුෂ ආශ්‍රයේ ලබන්නයි. මොකේටද යන්නේ? සත්පුරුෂ ආශ්‍රයේ ලබන්නයි. ආර්ථිය හොඳට අල්ල ගත්තොත් වරදින්නේ. එතකොට මොකද සත් ධර්මීය පුරුදු කරපු මාර්ගඵලලාභී දෙවිවරු කෙලවරක් නැතුව ඉන්නවා දෙවියන් අතරේ. නාගලෝකයේ කෙනෙක්වත් නැහැ. නායක ඇවිල්ලා පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ ගාව නයි පැවිදි මිනිස්සු විසරම් පැවිදි වුණා. පස්සේ දවසක් ඒ නාගයා පිණ්ඩපාත ගිහිල්ලා, කියන්නේ මිනිස්සයා භික්ෂුව පිණ්ඩපාත ගිහිල්ලා දාණය අරන් ඇවිල්ලා දැන් ඒ කුටියට ගිහිල්ලා දොර වහගත්තා. භික්ෂුවක් යම් කිසි කාරණයකට ඒ කුටියට ගියා. යනකොට පේනවා ජනේලෙන් මේ කුටිය ඇතුලෙන් එකයි නාගෙක් ඉන්නවා. ඒ භික්ෂුව කෑ ගහගෙන ගියා මේ අනිස් ස්වාමීන් වහන්සේලාට කියන්න කියලා. එක්කන් ගිහින් දැන් නාගයට ඇහුණා. නාගය කලබල වෙලා ආයේ මනුස්ස විශ් ගත්තා, සිවුර පොරව ගත්තා, එළියට ආවා. එතකොට මිනිහ ඒ උන්නාන්සේලා වට කරගෙන ඇහුවා, ඇත්ත කියන්නේ ඔයා නායක නේද කියලා ඇහුවා. ඇයි හේතුව? මනුස්ස වෙස්ෙන් ඉඳගෙන යාට කෑම කන්න බෑ. යා කරන්නේ බඩගුලි ටික ගුලි කළා, නයි වෙස් අරන් ගිලින එක. බත්ගුලි ටික හදලා නයි වේසේ ගත්තා. අර බත් එක ගිලින්ද ඒ වෙලාවේ තමයි ජනේලෙන් දැක්කේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, "ඇයි ඔයා මේ වැඩේ මෙහෙම කළේ?" කියලා ඇහුවා. "අනේ ස්වාමීනි, මට මේකෙන් එතර වෙන්න ඕනේ" කිව්වා. "නාග ලෝකේ මාර්ගඵල ලබන්න බෑ" කිව්වා. "ඔයා පින්දහම් කරලා ওই වැඩේ කරන්න එපා, අමාරු වැටෙනවා" කිව්වා. "ඔයා පින්දහම් කර කර එහෙනම් මනුස්ස ලෝකේ උපත පතන්න, එහෙම නැත්නම් දෙවියන් අතරට උපදින්න පතන්න, ඔයාට ආ බේරෙන්න පුළුවන්" කිව්වා. බලන්න උපදේශේ. එතකොට නාගලෝකයේ මිනිස්සු ගියොත් සුන් නේද? උපන්නොත් බැරි වෙලාවක්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ඔක්කගෙම වලකින්න තමයි අපි මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියන්නේ. ධර්මයේ සරණ යන්න කියන්නේ. ශ්‍රාවක සංඝයා සරණ යන්න කියන්නේ. මේ තිසරණී මනාකොට පිළිටලා ඒ මං ගේකගේ පණ තියෙන අය නෙමෙයි විශ්වාස කරන්න ඕනේ මේ බුද්ධ දේශනා. බුද්ධ දේශනා අපි කියා දෙනකොට මේ බුදුරජාණන් වහන්සේගේ වචන පාලි භාෂාව උන්වහන්සේ පාවිච්චි කරපු වචන හරියම නිර්මලයි, පැහැදිලි, පිරිසිදුයි, බොරු නෑ. අපිට ආයි අලුතෙන් හොදලා කඩල බිඳල පෙන්නන්න මේකෙ මුකුත් නෑ. පැහැදිලිව තියෙනවා.
සතරපයගෙන විස්තරේ ත්‍රිලක්ෂණේ චතුරාරි සත්‍යේ පරිසම්පාදේ ඒ හැම එකක්ම නිර්මල විදියට තියෙනවා. ඒ නිසා අපි ආශා අපි කැමති ආන් එක ඔබ හොඳට පුරුදු කරගෙන සරණේ මනාකොට පිහිටලා මේ මනුස්ස ලෝකෙන් අපි කොයි වෙලාවෙයි අයිද්දන්නේ? මනුස්ස ලෝකෙන් අපි යනකොට මනුස්ස ලෝකෙන් අප චුත වෙද්දී ත්‍රිවිධ රත්නේ රැකවරණෙන් අපි සුගතිය උපත ලබලා දෙවියන් අතරේ ඉපදිලා අපට ඉක්මනින්ම මේ පුරුදු කරන්න අපි කැමැත්තෙන් ඉන්න චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න අප හැමෝටම මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්ට වාසනාව ලැබේවා. සාදු සාදු. දම් සිහනද